අයිමිවී යද්දිත් ඔබේ ආදරය වෙනුවෙන් පිරිසිදුව පිවිතුරුව ඉන්නට හැකිනම් දෙවියන් ඔබේ ආදරය ඔබ ළඟින්ම දවසක තබාවේ. පට්ටිපොල අඹේවල සීතපතනේ ෆාම් හවුස් එකක ගලා ගිය අසිරිමත් ආදර කතාව සපු 6 වෙනි දිගහැරම මෙතන් සිට. ෆාම් හවුස් එක ඉදිරිපිට ගල් පොකුණ ළඟ පුටු අටේට දමා සූදානම් කළේ සාගරය. සාගර ෆාම් හවුස් එකේ පිටිපස දමා තිබු අපූර්දයා සොයාගත්තේ හවස අස්කරද්දීයේ. ඒ එළියේ ගිනි මොලවන පුංචි උදනකි. මේ එළියේ ගිනි මොලවන පුංචි උදන දයාසිරි මහතා ගත්තේ නුවරලේ සුද්දෙකුගේ නිවසේ බඩු ඉන්දියසික විකුණද්දීය. ෆාම් හවුස් එකට ඔවා මුල් දිනවල එයට දරදමා එළියේ ගිනි මෙලවීය. එහෙත් පසු ඒ වැඩේ කරන්නට කෙනෙක් උන්නේ නැත. සාගර අදය මොලවන්නට ලෑස්ති කළේය. අද ඇත්තරම කඳුකරයට ලස්සන දවසකි. පතනය කොහොම සීතලය. මේ උදුන මෙලවූ කළ ඒමම කිය සීතලන් නොදෙනුනු ඇත. සාගර හවසම ෆාම් හවුස් එක බලාගන්න දෙමළ මිනිහාට සල්ලිදී දර ටිකක් ගේන්නට කිවේය. ඕනවටත් වඩා දර එකතු කර තිබුණේ. උදුනට හොඳ කොටන්තරය. සෑහෙන වෙලාවක් මෙලවෙන්නේ එවිටය. සාගරයියා මේක අද පත්තු කරනවද? ඔව් කොල්ලෝ. සාගර සපුමල් බදාගෙන මෙන් කීවේය. මරු නේද? මසුත් පිච්චුවනම් හරි. අපි දවසක එහෙම වැඩක් කරමුකෝ. පතනයට ඉහලෙන් වූ ආස අද නිල්ම නිල් පාටය. සීත දුම්බර නුවර මේ මාසක් ඉන්නේ කලාතුරකෙනි. බොහෝ දිනවලට මීදුම නිසා තරුවක්ක පෙනෙන්නේ නැත. අට අටාමාර වෙද්දි කට්ටිය ගල්පුගුණ ළඟට එක්වෝය. හැමදේම ලෑස්ති කළේ සාගරය. අක්කේ දැල්ව එකක් කියනවද? හාමල්ලි මං සීතල වෙන නිසා ගෙනාවේ නැත්තේ. දැන් ගේන්න. සපු ආවේ ඉස්සරය ආසම තද රෝසපාට ස්විටරේ ඇඳගෙනය. සාගර හිස ඔසවා බැලුවේ එවිටය. ඇයිම් අහිංසක මාව අවුස්සනවනේ. ඔහු අසරණව සිනාසී කීවේ මෙහෙම ඇන්දම ඉතින් ආසයි කියනවනේ. ආසයි ආසයි. මොනාද ඇවිස්සෙන්නේ? කෙල්ල පැද්දි පැද්දි අහද්දි ඔහු බිම්බලාගෙන සිනාසුනේ. අන්න තාත්තත් එනවා. අනේ ෆයර් ප්ලේට් එකත් ලෑස්ති කරලා. මං දැන් දැක්කේ ඉස්සර ෆාම් හවුස් එකට ආපු මුල් දවස්වල සියා මේක දැම්මා. දැන් අපි ආවම දානවා. සපෝට පුදුම ඔව මේ සියල්ල දැන සිටීමය. ෂා අද මරු පාටියක් නේ. ෆයර් ප්ලේට් එකත් පුතා ලෑස්ති කරලා තියෙන්නේ. දෑසිරි මාතාද කීවේය. හැමෝම ගිනි උදුන වටේ දැමු පුටුවල වාඩියෝය. සාගර ගිනි පෙට්ටියගෙන උදුනු මත තබා තිබූ දරවලට ගිනි ඇවිලුවේය. සීතල කළුවර පරිසරය එළිය කරමි ගිනි ඇවිලෙන්නට විය. ඒ එළියෙන් ලස්සන්ට පෙනුනේ සපූගේ මුහුණය. ගින්දරවල තද කහපෑගත් එළිය වැටී තිබූ ඒ මුහුණේ අද කවදාකවත් නැති තරම් අමුත්තක් ඇතැයි සාගරට හිතේ. ෆාම් හවුස් එකේ දාන ලස්සනම ෆැමිලි පාටිය අද තමයි දාන්නේ. දෑසිරි මාතා කීවේ සතුටිනි. සාගර සිනාවරව උදුනට තවත් දර එකතු කළේය. තාත්තයි සීයයි විස්කිනි බොන්නේ. අද පුතත් ටිකක් බොන්න. ජයන්ත කීවේ සිනාසීය. නෑ නෑ කොල්ලා බොන්නේ. ඔයයි තාත්තයි බොන්න. මගේ කොල්ලෝ දෙන්න ඒව පුරුදු වෙන්න ඕන නෑ. සුජාතා එක හඬින් කීවාය. සපු බැලිය සාගරගේ මූණ දෙසය. අපි කෝක් බොමු. දෙහි දාලා. එතකොට රහය. සාගර වීදුරු පහකට සීතල කොකා කෝලා දමා ඊට දෙහි බින්දු 3-4 බැගින් දැම්මේය.
මං මාළු ටිකක් බැද්දා. ප්‍රේමා ආවේ පාංකුඩු තවරා බැද්ද මාළු පෙතිපි ගානක් අරගෙනය. අක්කටත් කොකා කෝලා. සාගර කට්ටියටම දැල්ලු බැදුමත් මාළු පෙති දැල්ලුවේය. ගිනි මෙලේ ඇවිලෙන නිසා සීතල ටිකක් අඩුය. සීතලේදී මෙහෙම ගින්දර ළඟට වී සිටිද්දි පුදුමාකාර සනීපයක් දැනේ. කට්ටිය එනවනම් තාත්තේ වෙඩින් එක මෙහෙ ගන්න මං ආසයි. ජයන්ත කීවේ එක දෙකට ඇති පතනේ බිම දෙස බලාය. රැහැට මීදුම නිසා තවත් ලස්සනය. මේ වටේම ලයිට් දැම්මන එංගලන්ති පාටියක් දැම්ම වගේ තියේ. සපු බැලේ සාගර දෙසේ. කට්ටිය එනවනම් මාත් ආසයි තාත්තේ. වැස්සොත් තමා පුතේ වැඩේ. පතනේ වැස්ස කොයි වෙලේද කියලා නෑනේ. ජීවිතේ ලස්සනම දවස මේ වැස්සකට ගිලින්නට දිය නොහැක. අපි නුවරම වෙඩින් එක ගමු. කවුරුවත් මොන හේතුවක් නිසාවත් වෙඩින් එකට නොආ හිටියොත් හොඳ නෑ. සුජාතා කීවාය. මේ රත්තරම් බෑනාව හතර වර්ගයටම පෙන්විය යුතුය. අපි මල්ලිගේ බර්ත්ඩේ එකක් මෙහෙදි ගමු. කොල්ලගේ යාළුවන්ටත් කියලා නේද තාත්තේ? පොඩිකා බිම බලාගත්තේ ලැජ්ජාවෙනි. ඒක හොඳයි. කවදාරි සිලෝන් ටීම් එකට සෙල්ලම් කරන කොල්ලානේ. කවදාරි මල්ලිව ඒ තැන්ට ගේනවා තාත්තේ. දැනුත් මාර බැටින් සනත් ජයසූරිය වගේ. මං බලාගෙනනෙ ඉන්නේ. ඒකනේ තාත්තයි නෑනේ. සපුමල් දුකෙන් කිහිවේය. අයියාගේ අක්කගේ වෙඩින් එකට පස්සේ මං ඉන්නම්. අපි ඔක්කොම ඉන්නම්කෝ. මල්ලි කියනවා තාත්තේ සාගරයිය මැච් එක බලන්න ආපු දවසට හොඳට ගහන්න පුළුවන්ලු. සපෝ කීවාය. ජයන්ත සාගර දෙස බැලුවේ ආදරේනි. පවුලට ලැබී ඇත්තේ සම්පතක් යැයි ඔහුට සිතුනි. පුතාගේ කේටරින් එක අද නිවාඩුද? ඔව් තාත්තේ. හෙට හවසේ ඉඳන් ආයෙත් වැඩ ඉදින්. පුතා ළඟදිම පාටි වලටත් කෑම දෙන්නලු යන්නේ. ඒක හොඳයි. ඒත් පුතේ පැකට් ඩිලිවරි එක නවත්තන්න එපා. නෑ තාත්තේ. ඒකෙන්නේ මං ගොඩාවේ. ඒක නවත්තන්නේ නෑ. පුතාට හරියන්නේ ඒකම තමයි. සපෝ ඕදෙස බලා උන්නේ පපෝ පුරවාගෙනය. අද ඔහු ගැන කතා කරන්නේ අනිත් අය. ඇයට සතුටුද ඒකය? මං පවුලට එක්කගෙන ආවේ එහෙම කුමාරයෙක්. ඇයට ආඩම්බරද ඒකමය. තාත්තයි අම්මයි කවදද ඉන්දියාව යන්නේ? සාගර ඇසුවේ එදා එහෙම කතාවක් ජයන්ත කියූ නිසාය. ඔයාලගේ වැඩ ඉවර කරලා යනවා. ඇයි පුතේ? ටික දවසක් ඉඳලම එන්න. අපිට තෑගි ගන්නත් එපැයි. සපු කීවාය. සුජාතා සිනාසුනේ බිම බලාගෙනය. අම්මට සාරේ 25ක් විතර අරන් දෙන්නත් ඕනේ. ජයන්ත කියද්දි සුජාතාගේ දෙනෙත්වල හීන් තෙතමනයක් ආවාය. ගිනිමැලේ ගින්දර පාටට ඒ තෙත දිලිසුනේය. අම්මට සාරි තමා ලස්සන. ඒ දවස්වල සාරිය ඇඳලා ඉන්නකොට ශ්‍රීදේවි වගේ. සුජාතා ජයන්තට රැව්වාය. ඒත් හිත ඇතුලින් ඇය මොකද්දෝ සතුටක් විඳිනවා යයි සපූට සිතුනි. තාත්තා දැන් පොලිසියෙන් අස්සල ඇවිත් මොනාද කරන්නේ? තාම හිතුවේ නෑ චූටි මැනික. හිමීට හිතෙනවා. තාත්තා ටිකක් විවේක අරන් හිතන්න. හදිසි නෑනේ. බෑන ඉන්නකොට මම බය නෑ තමයි. සාගර ගිනි මැලේ දෙස බලාගෙන සිනාසුනේ. කට්ටිය කෑමකා ෆාම් හවුස් එකේ ඉදිරිපිට ගල් පොකුණ ළඟින් නැගිටිද්දි රෑ 12ට කිට්ටුය. සියල්ලම්ම නින්දර ගිය පසු ඉතිරි වූයේ සපූත් සාගර ප්‍රේමාත්‍ය. බේබි දැන් නිදාගන්න ඇඳක් නෑනේ. සපූත් තොල්පට තද කරගෙන සිනාසුනාය.
මගේ කොල්ල එක්ක නිදාගන්න මොන ඇඳන්ද බං? හානේ එහෙම හොඳ නෑනේ. තාම බැඳලත් නෑනේ. ප්‍රේමා කිවි විහිළුවටය, කෙලව උස්සන්නටය. ඉතින් නෑමේ, මම මේ ෆාම් හවුස් එකේදී මගේ කොල්ලත් එක්ක නිදාගත්තේ ගොඩක් දවසකට කලින් ප්‍රේමා. මං විහිළුවට කිව්වේ බේබි. සාගර පුටු ටික දමා ආවේ. අක්කේ මං දන්නවා. මොකද්ද? සාගර ප්‍රේමා දෙස බලා ඇසුවේ. කෝපි වුණ. එහෙම නේද? ඔයත් අපටම ගැළපෙන අක්කා තමයි. සාගර සපෝ දෙස බලා සිනාසුණේ. ඔහු මේ තද්දියමින් ඉන්නේ ඇයි කියනවා කියු දේ ගැන අසා ගන්නට. සීතලයි. සපෝගේ වතේ ඇතිල්ලෙමින් කීවාය. ඇඟ සේදුවද? මං නිදාගන්න බ්ලැන්කටුත් දැම්මා. බිම? ෂෝක්නේ. අම්මයි තාත්තයි මොනාරි කියයිද? සාගර ඇසේ රහසින් මෙනි. එයාල දොයි මේ බෑනගේ මූණ බලාගෙන මොනාත් කියන්නේ. කරන නරක වැඩක් කරන්නේ මං කියලා දන්නවා. මාත් වොෂ් එකක් තාගෙන ඉන්නම්. මං උණු වතුර පුරවලා ආවේ. අනේ දැන් ඉතින් මහත්තයාව බලාගෙන එපැයි. තව ටික දවසකින් තමා බබා ප්‍රශ්නේ. සපෝ අහස දෙස බලාගෙන ඔලෝ සොලෝමින් කීවාය. ඇයි වොෂ් එකක් දාගෙන ඉන්න. මං කෝවිත් අරන් ඉන්නම්. කෙල්ල කියන්නට යන දේ ගැන තවමත් සාගරට සිතාගත නොහැක. ඔහු උණු අතොර ටික ඇඟට දමාගත්තේ ආශාවෙනි. ගත වෙවුලාගෙන ගියේ පතනයේ සීතලේදී උණු අතුරින් ඇඟ සේදුවද වෙවුලන් නිසාය. සපෝ උන්නේ ප්‍රේමා වටේ කැරකෙමිනි. අද අමුතුයි බේබි. අමුතු තමා. මොකද්ද රහස? මම මගේ මහත්තයාට ඒක කියලා පස්සේ වාට රහසින් කියන්නම්. සපෝ සිනාබරව කීවාය. උදේට කිරිබත් හදනවා බේබි. ෂෝ අර ඔයා හදන කටදන කට්ට සම්බෝලෙත් ඕන. හදනවා හදනවා. කෝපි හරි. ප්‍රේමා කෝපි දෙක පුංචි ට්‍රේක මත තබා කෙල්ලට දුන්නාය. ඇය කෝපි දෙකත් රැගෙන ගියේ ප්‍රේමාට ඇද කරමිනි. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.